අන්‍යයන් හා එකමුතු බව. ධර්මිෂ්ඨකමේ හෙවත් සීලයේ එක් පරමාර්ථයක් වනුයේ අපේම ආධ්‍යාත්මික මිත්‍රයන් සමග එකමුතුව සිටීමයි. අපේ ආත්මාර්ථකාමී ආශාවන් මුදුන්පත් කර ගැනීම පිණිස හුදෙක් ප්‍රයත්න දැරීමට වඩා අපේ පරමාර්ථය මෙය විය යුතුයි. තමන්ගේ තත්වය දැන ගැනීම හා වැඩිමහලු අයට ගරු කිරීම අපේ ශික්ෂාවන්ගේ වැදගත් අංගයකි. තමා උසස් යන හැඟීමත් උඩඟුකමත් අස්තිර සතුට කෙරෙහි ඇති ඇල්මත් යන මේවා සමූහයේ එකමුතු බව පිණිස අප විසින් අත්හල යුතු ඒවාය. ඔබේ රුචි අරුචිකම් අත්හැර නොදමන්නෙහි නම් ඔබ සැබෑ වශයෙන් වෑයම් නොකරන්නෙහිය. අත්හැර නොදැමීමට අදහස් කිරීම යනුවෙන් හැඟෙනුයේ සැනසිලි සුවය නොපවතින තැනක එය සෙවීමය. මේ සත්‍යය ඔබ විසින්ම අනාවරණය කරගන්න. බාහිර ගුරුවරයෙකුගේ පිහිට සෙවීම අනවශ්‍යය. සිත කය යන දෙක නිරතුරුවම අපට දහම උගන්වයි. ඒ දේශනයන්ට සවන් දීමෙන් සියලු සැක දුරු වෙයි. නායකයෙකු ප්‍රධානියෙකු නොයසේ නම් ශිෂ්‍යයෙකු හෝ අනුගාමිකයෙකු වීමට මිනිසුන්ට සිදු වෙයි. ශිෂ්‍යයෙක් නොවි සෑම දෙයකින් ඉගෙනුම ලැබිය හැක්කේ කාටද? ප්‍රධානියා නොවි හැම දෙයක් ඉගැන්වීම කළ හැක්කේ කාටද? නමස්කාරය අවට ඇති ලෝකය කෙරෙහි ගරු සැලකිලි දැක්වීමේ මාර්ගයක් කරගන්න. ගෞරවයෙන් හා සැලකිල්ලෙන්ම නැමී ආචාර කරන්න. කුටිය වෙත ගිය විටද සියල්ල පසකින් තබා මුනින්හෙව ආචාර කරන්න. අතුගෑම සඳහා ඔබට පළමුව මුනින්හෙව ආචාර කරන්න. ඔබට වැසිකිලි යාමට තිබේ නම් ප්‍රථමයෙන් මුනින්හෙව ආචාර කරන්න. ආපසු පැමිණි විටත් එසේ කරන්න. එසේ කරන ගමන් ඔබේම සිතින් මෙසේ පවසා සිටින්න. සිත කය හා වචනය තුළින් මගෙන් යම් වරදක් වූයේ නම් එයට මට සමාව ලැබේවා යනුවෙන් නිතර සිහි කරන්න. භික්ෂූන් වන අපි ඉතා වාසනාවන්ත වෙමු. අපට කියා විසීමට තැනක්ද, යහපත් මිතුරන්ද, ගිහි උපකාරද, ධර්මයද අප සතුව පවතී. තවත් ඉතිරිව ඇත්තේ පුහුණු වීම පමණකි.